පිට දකින්න පුහුණු කළේ. සෝතාපන්න වීම සඳහා අවශ්‍ය අංගයන් පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා. දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේත් වැදගත්ම අංගයක්. අපේ ස්වාමීන් වහන්ස, සෝතාපන්න වීමට අවශ්‍ය අංගයක් වන මේ යෝනිසෝ මනසිකාරය අපි තුල ඇති කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගයට අදාළව හිතනවා, ජීවත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්ම මාර්ගය කියන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආරෂ්ඨාංගික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව කෙනෙක් හිතනවා නම් ඕන, ඒක තමයි යෝනිසෝ මනසිකාරය. ඒතකොට චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මොකද්ද? යම් කෙනෙක් මෙයයි දුක කියලා දකිමින් ඉන්නවා. මෙයයි දුක. මොකද්ද දුක කියලා කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානයේ නිත්‍ය වශයෙන් ගැනීම දුක. ඒතකොට දැන් මේ දුක කියන කාරණය එයා දකිනවා. දෙවෙනුව නොනා එයා දුකට හේතුව මොකද්ද කියන කාරණේ දකිනවා. ඒතකොට දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. දැන් එයා මුලින් දුක කියන කාරණේ දකිනවා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්ස කන්දේ නිත්‍ය වශයෙන් ගැනීම දුක. එතකොට ඒ නිරේතුරුවම දැන් දුක කියන කාරණේ දැකලා එයා දෙවනුව නොනා දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දකිනවා. ඊළඟට එයා දකිනවා දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ කියලා. දුක නැති කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න ඕනේ. එහෙනම් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කෙනෙක් දුක කියන කාරණේ දැක්කනම්, දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දැක්කනම්, දුක නැති කරන්න තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දැක්කනම්, තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය ගමන් කරන. ඉතින් යම් කෙනෙක් දුක කියන කාරණේ දැකලා, දුකට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ දැකලා, දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දැකලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත්ව ඉන්න මොහොතක් පාසා එයා යෝනිසෝ මනසිකාරය තුල ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි යෝනිසෝ මනසිකාරය. දැන් නමුත් වර්තමාන සමාජයේ නොනා යෝනිසෝ මනසිකාරයේ බලවත් ආකාරයෙන් දුර්වල වෙලා යන. දැන් අපි කොච්චරනම් දුක කියන කාරණේ තුල කතා කළාදනේ? දේශපාලනය කියන කාරණේ ගත්තත්, අධ්‍යාපනය කියන කාරණේ ගත්තත්, සෞඛ්‍ය කියන කාරණේ ගත්තත්, ජනතාවගේ සුභසාධනය කියන කාරණය ගත්තත්, ඩෙංගු කියන කාරණය ගත්තත්, මේ සෑම තැනක මේ දුක සකස් වෙලා තියෙන කුමක් නිසාද? ජනතාවගේ තෘෂ්ණාව නිසා. කුමක් කෙරෙහි තෘෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙනව තෘෂ්ණාව නිසා. වෙන දෙයක් නෙමෙයි. ඔබ දුකට පත් වුණා නම්, ඔබ දුකට පත් උනේ නෝනා ඒ බාහිර රූපය කෙරෙහි, නැත්නම් අධ්‍යාත්මික රූපය කෙරෙහි ඔබ ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. එනිසා නිරේතුරුවම සමාජයක දකින්නේ නැහැ. තමා තුළ දුක සකස් වෙද්දී නිරේතුරුවේ දුකට හේතුව සමාජයට තමයි එල්ල කරන්නේ. තමා තුළ සකස් වුණා වූ තෘෂ්ණාව කියලා දකින්නේ නැහැ. ඒ නිසා මෙයාට තෘෂ්ණාව නිරෝධය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දැක්මක් නැහැ. ඒ නිසා මෙයා ආරෂ්ඨාංගික මාර්ගය මතු කරගන්නේ නැහැ. ඒ නිසා නෝනා නිරේතුරුවම ලෝකයා, ජනතාව යෝනිසෝ මානසිකාරයෙන් තොර අයෝනිසෝ මානසිකාරයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඕක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඊට වඩා දෙයක් නැහැ. සමිනාස, දැන් ඕනම භවනාවක් වඩන විටදී යෝනිසෝ මනසිකාරය වර්ධනය වෙනවද? එහි සෑම භවනාවකදීම වර්ධනය වෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළව යා වඩන්න ඕන. දැන් ඕනා ක්‍රිස්තියානි මහත්යෙකුත් සමාධි භවනා වඩනවා, මෛත්‍රී භවනා වඩනවා. නමුත් එයා චතුරාර්ය සත්‍ය ගැන දන්නේ නැහැ. ආරෂ්ඨාංගික මාර්ගය ගැන දන්නේ නැහැ. ඒ නිසා එයා තුල යෝනිසෝ මනසිකාරය නැහැ. නමුත් එයා තුල සතිය තියෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරය කියන කාරණය අදාළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මයන්ට අදාළව හිතන්න, දකින්න දක්ෂ කෙනා තුල පමණයි. එහෙනම් සමාජය තුල නොනා නිරේතුරුව අර්බුද මතුවෙනවා නම්, ප්‍රශ්න මතුවෙනවා නම්, ගැටලු මතුවෙනවා නම්, ඒ ජනතාව අයෝනිසෝ මනසිකාරය තුල ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් බාහිරව ඒගොල්ලෝ ප්‍රශ්න වලට විසඳුම් හොයන. එනිසා ඔබට ලෞකික වශයෙන් ඔබේ ජයග්‍රහණයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම්, ලෝකෝත්තර වශයෙන් ඔබ යම් ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙනවා නම්, අනිවාර්යයෙන් මේ ජයග්‍රහණය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින්මයි අපි මතු කරගන්නවා. ඒ තැනදී නෝනා අපි යෝනිසෝ මනසිකාරයෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා යෝනිසෝ මනසිකාරයෙන් යුතු කෙනාටයි මම නිවන් අවබෝධය පිළිබඳ, නිවන් මාර්ගය පිළිබඳ සක්කාය දිට්ඨිය තුනී කිලි පිළිපිනව ධර්මයේ දේශනා කරන්න කියලා. එහෙනම් මේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනාට, ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ නැති කෙනෙකුට නිවන් මාර්ගය දේශනා කළා වැඩක් නැහැ.
පංචුපාදානස්කන්දය අනිත්‍ය භාවය ගැන දේශනා කළ වැඩ නැහැ. එසා බුදුරජාණන් වහන්සේ කියන මම මේ පංචුපාදානස්කන්දය අනිත්‍ය භාවය දේශනා කරන්නේ මේ දර්ශනයෙන් ප්‍රහීණ කළ යුතු ආශ්‍රයන් ගැන දේශනා කරන්නේ යෝනිසෝ මානසිකාරෙන් යුතුව ජීවත් වෙන කෙනාටයි. ඒ කියන්නේ දුක කියන කාරණය දකිනවා, දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය දකිනවා, දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණය දකිනවා, නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දකිමින් මාර්ගය තුල ශක්ති සම්පන්නව ඉස්සරහට යනවා. ස්වාමීන් වහන්ස, සෝවාන් ඵලයට පත්වන්නට හැකිවන්නේ ආනාපාන සතිය වැඩිමින් පමණක්ද? බෑ, ආනාපාන සතියෙන් කොහොමද සෝවාන් වෙන්නේ? ආනාපාන සතියෙන් නෙමෙයි සෝවාන් ඵලයට පත් වෙන්නේ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන්න ඕනේ. ආනාපාන සතිය කරන කොච්චර ක්‍රිස්තියානි අය ඉන්නවද? Hindu අය ඉන්නවද? හිමාලයේ ජීවත් වෙන ඍෂිවරු කියන්නේ මුළු ජීවිතේම ආනාපාන සතියනේ. නමුත් ඒ ආනාපාන සතිය වැඩුවා කියලා ඒගොල්ලෝ මේ සෝවාන් ඵලයට පත් වෙන්නේ නැහැ. යමෙක් සෝවාන් ඵලයට පත් වෙන්න නම් එයා අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය දැක්ම තියෙන්න ඕනේ. එයා සම්මාදිට්ඨිය පත්විච්ච කෙනෙක් වෙන්න ඕනේ. තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් තොරව මේ ලෝක ධාතුවේ කිසිම කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙන්නේ නැහැ. නමුත් මතයක් තියෙනවා සමාජයේ. එක මේ වැඩිහිටි සාමින්වහන්සේ කෙනෙක්, විදේශීය ඇසුර තියෙන වැඩිහිටි සාමින්වහන්සේ කෙනෙක් මට ඇවිල්ලා කිව්වා, "ෆල්ලියේ ෆාදර් තුමන්ලා අතරත් සෝවාන් ඵලයට පත්විච්ච ෆාදර් තුමන්ලා ඉන්නවා කියලා." මේ ස්වාමින්වහන්සේ කෙනෙක් මට කිව්වේ. මං කෝ ස්වාමින්වහන්ස කවදාක්වත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. යමෙක් සෝවාන් ඵලයට පත්වෙනවා නම් තිබිය යුතු ප්‍රධානම කාරණය තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම. ඒ තුලින් යා සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගෙ මතු කර ගන්නවා. එහින් තොරව කවදාකවත් සෝවාන් ඵලයක් මේ ලෝකේ නැ නෝන. නමුත් අනාගතයේ දැන් මේවා විකෘති වෙනකොට ක්‍රිස්තියානි මහත්තුරු අතරත්, Hindu මහත්තුරු අතරත් සෝවාන් ඵලයට පත්වෙච්ච අය මතු වෙන්න පුළුවන්. ඉතින් ඒවා ලෝක ස්වභාවයන්. ලෝකේ අනාගතයේ විකෘතියක් වෙනවා. ඒ නිසා වර්තමානයේ තුල නිරේතුරුවම ඔබ අප්‍රමාදීව ජීවත් වෙන්න. ප්‍රමාද වෙන්න එපා. තමන්ට අයිති නැති දේවල් උදෙසා, දුකට හේතු වෙන දේවල් උදෙසා ප්‍රමාද වෙන්න එපා. මොකද වර්තමානයේ අපි සෑම කෙනෙක්ම අපිට අයිති නැති දේවල් උදෙසා බලවත් ප්‍රමාදභාවයට පත් වෙනවා. දුවාදරුවන් නිසා, ඉඩකඩම් දේපල නිසා, මුණුබුරුමිනි බිරියන් නිසා, රැකී ආරක්ෂා ව්‍යාපාර නිසා, වාහන දේපල නිවාස නිසා, ඒ වගේම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සැප නිසා, මනුස්ස සැපයන් නිසා නිරේතුරුව සමාජයේ ප්‍රමාදභාවයට පත් වෙනවා. නමුත් මේ කිසිම සැපයක් අපිට අයිති නැහැ. නිරේතුරුව මේවා කෙරෙහි තෘෂ්ණාව නිසාම අපි නැවත නැවත දුකට පත් වෙනවා. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුප්පන්නව මේ භවාත්‍රය තුල මැරෙමින් නිපදෙමින් මැරෙමින් නිපදෙමින් අපි මේ ආවේ දෙවියෙක් නිසා නෙමෙයි, බ්‍රහ්මයෙක් නිසා නෙමෙයි, බුදුරජාණන් වහන්සේ නිසා නෙමෙයි. මේ දුක අපිට උරුම කළේ තමා තුළම පටිච්ච සමුප්පන්නව ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. එච්චරයි. වෙන කවුරුත් නෙමෙයි වග කියුත්තේ. මේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් මේ දීර්ඝ භව ගමන මෙච්චර දුක්ඛ කන්දරාවක් ගෙවාගෙන ආවේ තමා පටිච්ච සමුප්පන්නව ඇති කරගත්තා වූ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනා වූ පහ කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි. නමුත් ඒ කිසිම දෙයක් අපිට අයිති නැහැ. අතීතේ මගේ කරගෙන තෘෂ්ණාවෙන් බැඳුන ජීවිතේ කිසිම දෙයක් අපිට අයිති නැහැ. නමුත් ඒවා නිසා සකස් කරගත්තා වූ සංස්කාරයන් විපාකයේ පිණිස ඉතරයි. එහෙම නැතු අපේ මේ සැප දුක කියන කාරණය දෙවියෙක්, බ්‍රහ්මයෙක් දුන්නා නෙමෙයි. නමුත් වර්තමාන සමාජයේ මතයක් පැතිරෙනවා. දෙවියන් විසින් අපිට දෙනවා, බ්‍රහ්මයන් විසින් අපිට දෙනවායි කියන මත. නමුත් මේවා බුදුදහමට අදාළ නැහැ නෝන. මේවා දේව සංකල්ප. මේවාට කියන්නේ බ්‍රහ්ම සංකල්ප කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මට යම් දෙයක් ලැබුණා නම්, මට යම් දෙයක් නොලැබුණා නම්, ඒ ලැබුණේ නොලැබුණේ දෙවියෙක්, බ්‍රහ්මයෙක්ින්ද නන් නෙමෙයි. මට යම් දෙයක් ලැබුණා නම්, මට යම් දෙයක් නොලැබුණා නම්, එය ලැබුණේ නොලැබුණේ මගේ අතීත කුසල් සහ කුසල් සංස්කාරයන් නිසාමයි. ඒක තමයි බුදුදහම. එනිසා අපිට යමක් ලැබුණා නම්, ඒ ලැබුණේ අපේ සංස්කාරයන් නිසාමයි. නොලැබුණා නම් අපේ අකුසල් සංස්කාරයන් නිසාමයි. ඒක තමයි ධර්මයේ සැබෑ අරටු වාර්ථය කියන්නේ ඒකයි. ඉන් එහා නොනා අපි දෙවියෙක්, බ්‍රහ්මයෙක් අපිට දෙනවා කියන කාරණේ දකින්න යන මොහොතේම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ අරටුව වෙන මේ ධර්මයේ නොනා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මය අපි ආත්මවාදයකින් වසාගත්තා, ගිලගත්තා බවට පත් වෙනවා. එනිසා අපි තුල විශ්වාසයක් තියෙන්න ඕනේ. අපේ දුකත් සැපත් කවුරුත් දෙන දෙයක් නෙමේ, බුදුරජාණන් වහන්සේ දුන්න දෙයක් නෙමේ, අපේ අතීත අකුසල් සංස්කාර විසින්මයි අපිට ලැබෙන්නේ කියන කාරණේ. නමුත් මේ ධර්මය මතු කරලා අපිට පෙන්වන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ කාරණේ තේරුම් ගන්න නම් ඕන අනිවාර්යයෙන්ම අපි තුල යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරය තුල සකස් කර දෙන සම්මා සතිය, සම්මා සමාධියයි අපිට මේ උතුම් දැක්ම අපි තුල සාක්ෂාත් කර දෙන්නේ. ඒතකොට ඒ දැක්ම තියෙන කෙනායි
දර්ශනයෙන් ප්‍රහිණ කළ යුතු ආශ්‍රවයන් ප්‍රහිණ කරගෙන උතුම් සෝවාන් ඵලය කරා යන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උතුම් සෝවාන් ඵලය කරා යන්න නම් අනිවාර්යෙන්ම යෝනිසෝ මනසිකාරයේත් ඇතුව ජීවත් වෙන කෙනාමයි ඒ උතුම් මාර්ගයේ ගමන් කරන්න කියලා.